රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. ඔව් මන්ත්‍රීතුමා, හතා ඉක්මනට කියන්න. මයික් එක දීලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලංකාවට වැඩම කළ පින්බිම මිහින්තලේ පුදබිම. එදා දේශපාලනික වශයෙන් මොන මතිමතාන්තර තිබ්බත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදියට ඒ පුදබිම සංස්කරණ කටයුතු වලදී දේශපාලනයේ හෝ නායක හාමුදුරුවෝ දරන මතය පැත්තක තියලා ඒ කටයුතු සම්බුද්ධ ශාසනයේ සංකේතය වෙච්ච මිහින්තලේ පුදබිමේ සිද්ධ කරා. එහින් දැන් අද වෙනකොට ඒ සංවර්ධන කටයුතු කරපු හමුදාව ඉවත් කළා තියෙනවා. මේ සම්බන්ධව ඇතරම මේ සංවර්ධන කටයුතු නතර නොකර ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීම පිළිබඳවත් අද වාරි මාර්ග අමාත්‍යංශයේ වැරිශීෂයේදී මට කතාව ලබා දෙන ලෙසත් මං ඉල්ලා සිටිනවා. හලෝ. කරු කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ, දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ මං කියන්න කැමති මිහින්තලා පුදබිමේ ගරු නායක ස්වාමින්වන් වහන්සේ ඇත්ත වශයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ මේ හැම දෙනක් සමග 250ක් පමණ ඒ අති උතුම් පුදබිම රැකගන්නට ආරක්ෂා කරන්න ලොකු වැඩ කටයුත්තක් කරා. එතකොට ගරු කථානායකතුමනි, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙක් හඳුනා නොගත් පුද්ගලින් දෙපළක් අල්ලගෙන තියෙනවා. ඒ අල්ලගෙන ඒ අයව පොලිසියට බාර දීලා පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. එහෙම නැතු මේ ස්වාමින්වන් වහන්සේ මේ අල්ලගත්තු දෙන්නෙක් නෙමෙයි. එතකොට ගරු කථානායකතුමනි, ඒක පිළිබඳව පරීක්ෂණ පවත්වලා සත්‍යයේ සොයනවා වෙනුවට රජයේ අරගෙන තියෙන පියවරක් ඒ පුදබිමේ හිටපු 250ම ඉවත් කරන්න. ඒක හරි අසාධාරණයි. ඒක වැරදි. පක්ෂනායකතුමා, ඊයේත් අපි කාලනේට විනාඩි 12ක් විතර පොඩ්ඩක් ඉන්නකෝ. මම ඊයේත් ඉල්ලීමක් කරා ආරක්ෂක ඇමතිතුමාගෙන්. මම ඉල්ලීමක් කරනවා නීතිය හා සාමය සම්බන්ධ, පබ්ලික් සිකියුරිටි සම්බන්ධ ගරු මන්ත්‍රීතුමාගෙන්, ගරු ඇමතිතුමාගෙන් කරුණා කරලා ඒ નિયમિત ආරක්ෂාව ආපහු ලබා දෙන්න. ඒක අනිවාර්යයෙන්ම කටයුතු කරන්න. මිහින්තලේ පුදබිමේ මේ 252ම ආරක්ෂක කටයුතු වල නෙවෙයි නිරත වෙලා හිටියේ. මේ 252 ඉවත් කර ගැනීම නිසා පන්සලේ පුදබිමේ ආරක්ෂාවට කිසිම හානියක් බාධාවක් නැහැ. මම ඒක ඊයේත් කිව්වා. නාවික හමුදාවේ 103ක්, හමුදාවේ 48ක්, සිවිල් ආරක්ෂක බලකායේ 100 දෙනාම යොදවලා තිබුණේ ආරක්ෂමය කටයුතු සඳහා නෙවෙයි. ආරක්ෂාව සැපුවේ පොලිසියෙන්. පොලිසියේ දැනටත් 30ක පමණ ප්‍රමාණයක් ඒ ස්ථානයේ ඉන්නවා. ඒකේ කිසිම ඉවත් කිරීමක් කරලා නැහැ. පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා පොලිසිය භාර අරගෙන තියෙනවා. ඒක ඉදිරියට යනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට හමුදාව හෝ වෙනත් කාරණා අයිතිවාසිකම් ලැබෙනවා.